පසුගිය ජූනි මාස 7 වෙනි දින ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම සම්බන්ධයෙන්. මේ පුද්ගලයා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධ වැඩිදුර විමර්ශනය කොළඹ ළමහා කාන්තා කාර්යාංශය විසින් බාරගෙන සිදු කරනු ලබනවා. මේ වැඩිදුර විමර්ශනයට අදාළව මේ වන විට මුලින්ම ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවටගත් තැනැත්තාට අමතරව තවත් 1000 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අය අතර මෙම දැරියගේ මව සහ මෙම දැරිය අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ සිටින බවට වාර්තා වෙනවා. මෙම දැරිය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයදුරෙක් මෝටර රථයදුරෙක් සහ මෙම අන්තර්ජාලයට වෙළඳ දැන්වීම නිර්මාණය කළ පුද්ගලයාද වෙනවා. 11 දෙනෙක් මෙම දැරිය විටින් විට මුදල් මත ලබාගෙන අපයෝජනයට ලක් කළ අයවලුන් බවටයි වාර්තා වෙන්නේ. ඒ අතර චීවරධාරියෙක්ද සිටින බවට වාර්තා වෙනවා. ඔවුන් සියලු දෙනාම මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි ආකාරයට වෙළඳ දැන්වීම අන්තර්ජාලය හරහා නිර්මාණය කර වයස අවුරුදු 15ක දැරියක් අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ බරපතල වරදක් වෙනවා. 1995 ලංකාවේ අපරාධ නීතියට ගෙන සංශෝධනයට අනුව අවුරුදු 16ට අඩු තැනැත්තෙක්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවක යෙදීම වරදක් වෙනවා. ඒ වගේම එම සංශෝධනය මගින් කුට්ටණය නැමැති වරද හඳුන්වා දී තිබෙනවා. එනම් ලිංගික ක්‍රියා සඳහා යම් තැනැත්තන් සැපෙයිම මීට අමතරව 2006 ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට ගෙන සංශෝධනය අනුව තැනැත්තන් වෙළඳාම නැමැති වරද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයින්ට ඉදිරියේදී මහාධිකරණයක අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මෙම දැරිය මේ ආකාරයට අන්තර්ජාලය හරහා ලබාගත් තවත් පුද්ගලයින් 20ක් පමණ පිළිබඳව මේ දක්වා තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම මීටත් වැඩි ප්‍රමාණයක් සමග මේ දැරිය වැඩි ප්‍රමාණයකට මේ දැරිය අලෙවි කර ඇති බවට වාර්තා වෙනවා. Breaking.lk